අඳාම කන එළවලු ඉපතුයි නැතුව විවේකී ඉරිදා දවසේ මං හැදුවා නාසිගුරාන් බත් එක. රස බලන වෙලාව තමයි මේ. කිසික් කොලේ කෑම කන්න ලොකු බබා හරිම ආසයි. බත් කන්න කම්මැලි අයිය බබාට බත් කන්න කරන කපටි වැඩක් තමයි මේ. අනිත් කාරණාව තමයි තනි තනිව පිඟන්වල කනවට වඩා ගෙදර හැමෝම එක්ක එකතු වෙලා කෑම කති කෑම රස වෙනවා, ආදරේ තව වැඩි වෙනවා කියලා එයාලට කියලා තියෙන්නේ. ඉතින් එයාලා ඒකට හරිම ආසයි. නාසි කුරාන් බත් එකට චිලි පේස්ට් එකක් මම ඒ වෙලාවේ තමයි හදාගත්තේ. අපි බත් එක කන්න ඌරු මස් කරියකුත් හැදුවා කළුවට. මේ අයියයි නංගි රස බලන ගම. පේනවනේ නංගගේ දඟ වැඩි. කෑම හදන එක මට භාවනාවක් වගේ. උයන වෙලාවට මං කතාවට යන්නේ නැහැ. අනික කතා කරන්නත් බෑ. මොකද එහෙම වුණොත් වැඩේ වරදිනවා. ඒ වුණාට ඕපදූප කතා කර කර හැදුවේ. ඒ නිසාද කොහෙද බත් එක පොඩ්ඩක් ඇට වුණා. ඇට වුණු බත් එක ආපහු හදාගන්න නංගි තමයි උදව් කරේ. ඉතින් මේ නාසිගුරාන් එක හැදුවේ පළවෙනි පාරට නිසා චිලි පේස්ට් එකේ ඉඳන් හැමදේම හදාගත්තා. චිකන් ටික සීසන් වෙන හදාගත්ත සෝස් එකට මම සෝයා සෝස්, තක්කාලි සෝස්, සීනි ඒ වගේම චිලි පේස්ට් එකක් දාලා කවලම් කරලා තමයි ගත්තේ. ඒ මිශ්‍රණයට තමයි චිකන් ටික දාලා ටික වෙලාවක් තියෙන්න දුන්නේ. ඒක තමයි මේ ඉඟුරු, සුදු ලූණු, ලූණු, අවමිරිස් දාලා හදාගත්ත තෙම්පරාදුවට දැම්මේ. ඒක දාලා චිකන් ටික ටිකක් බැදගන්න හොඳට කවලම් කරගත්තා. චිකන් ටික බැදෙන අතරේ මං ඒකට එකතු කළා මාළු මිරිස්, තක්කාලි, කැරට්. ඉතින් මේ හැමදේම එකතු කරගන්න අතරේ එක දෙයක් අමතක වුණා.
අද ගෙදර ටිකක් සද්දේ වැඩි නේද? අද බබාලගේ අප්පච්චි ගෙදර ඉන්න නිසා අප්පච්චිව සෙල්ලමට ගන්න තමයි ලොක් බබා ඔය දඟ කරන්නේ. විතරයකෝ මේ විතරේ නෑනේද කියල කල්පනා වුණේ එතකොට. ඉතින් එකතු කරපු එළවලු ටික පොඩ්ඩක් දෙපැත්තට කරලා විතරේ මැදට දාලා විතරේ මිශ්‍ර කරගත්තා. හැම ගෙදරම ඉතින් පොදු කාරණාවක් තමයි ගෙදර හැමෝම ඉන්න දවසට ගෙදර සද්දේ වැඩි කියන එක. ඉතින් බිත්තරේ දාලා හොඳට මිශ්‍ර කරගෙන ඒකට මං ලුණු කොළයි ගෝවයි එකතු කරගත්තා. මොකද ඒවා හරි ඉක්මනට තැම්බෙන නිසා අන්තිම වෙලාවදී එකතු කරගත්තාම ඒකේ රසයි පාටයි දෙකම තියෙනවා. ඒ දෙක එකතු කරලා ඊට පස්සේ මං බත් ටික මිශ්‍ර කරා. ඒත් බත් ටික ඔක්කොම එකපාරට දැම්මේ නැහැ. ටික ටික අරගෙන හොඳට මිශ්‍ර කරගත්තා. එතකොට බත් එක හොඳට රසට මිශ්‍ර වෙනවා. ඉතින් මේ බත් එක හැදුවේ වැරදි එක්ක අමතක වීම එක්ක. වීඩියෝ කරන්න අමතක වෙලා පටන් ගත්තිම ඔයාලා දැක්කනේ එක. ඒකට මං සමාව ඉල්ලනවා. ඉතින් මේක කෑම රෙසිපියක්ම නෙමෙයි. මේක තමයි අපි නිවාඩු දවසට අපේ ගෙදර අයත් එක්ක අපි සතුට හොයාගන්න විදිහ. ඉතින් මේ විදිහට තමයි අපේ ජීවිතය ගෙවෙන්නේ. ඔයාලටත් පුළුවන් අපේ ජීවිතය ගෙවෙන විදිහ කොහොමද කියලා අපේ YouTube චැනල් එකත් එක්ක එකතු වෙලා බලාගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ අපව subscribe කරලා like කරලා අනිත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් රස බලන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් ඇස් දෙකේ, අනිත් එක නාසෙයි, අන්තිම එක දිවෙන්. ඉතින්
ඔයාලටත් ඇස් දෙකෙන් බලල මේක රස කියන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආදරේ හැමෝටම.